කොටින්ම කියනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව විසින් හිර කරනු ලැබූ එක රාජ්‍යයක් ගැන මම කියන්නම්. ඔබ අහලා තියෙනවා, අපි දන්නවා සීසෙල්ස් රාජ්‍ය. සීසෙල්ස් කියලා කියන්නේ දූපත් 101කින් සමන්විත රටක්. මේ රටේ රත්තරම් පවා තිබිලා තියෙනවා සීසෙල් රාජ්‍ය. ඒතර මේ සීසෙල්ස් රාජ්‍ය ඇමරිකාව, එංගලන්තය, විශේෂයෙන් ප්‍රංශය වගේ රටවල් විසින් තමයි පාලනයට හසු කරනු ලැබ තිබෙන්නේ. ඒ අද වෙනකොට අපේ රට වගේම තමයි ඒ රටට මොබයිල් ෆෝන්ස්, ජංගම දුරකථන හුරු කරනු ලැබුවා. හුඟක් රාජ්‍යවල, හුඟක් රටවල්වලට මේ තියෙන නිර්මාණය නිෂ්පාදනය යනවා. ජංගම දුරකථන බහුල කරවනු ලැබ එකී ජංගම දුරකථනවලට අන්තර්ජාල වෙබ් අඩවී විවෘත කිරීමත් එක්කම හුඟක් තරුණයෝ මේ සූරණ ක්‍රියාවලියකට යනවා ඇඟිල්ලේ. එක අතකින් රඳවා ගන්නා ජංගම දුරකථනය තවත් අතකින් එහා මෙහා කරමින් උඩ සිට පහළටද, පහළ සිට උඩහටද, දකුණේ සිට වමටද, වමේ සිට දකුණටද ඇඟිල්ලෙන් තමන්ගේ ලෝකය හොයන තැනකටපත් වෙලා, අත උඩ තියෙන ලෝකය ඇඟිල්ලෙන් සොයන තැනකටපත් වෙච්චාම නිර්මාණශීලී මිනිසුන් නිර්මාණය වෙන්නේ නැහැ විතරක් නෙමෙයි, කෘෂිකාර්මික ජනතාවක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒක ඉතාම සියුම් උපක්‍රමයක්, අතිබහුතරයක් රටවල් විනාශ කිරීමේ ලොකුම උපක්‍රමයේ හැටියට තමයි මේ මේ මෙබඳු උපක්‍රම වලට චීනය අහුවෙන්නේ නේ. ඒකයි තියෙන ස්වභාවය. දැන් චීනය අපිට වඩා, චීනය හදපු ජංගම දුරකථනය අපි ගාව තියෙන වැඩි හරිය. හැබැයි චීනය ඒකී ජංගම දුරකථනයන්ගේ අර විනාශකාරී ක්‍රියාවලියට හසු වෙන්නේ නැහැ. සීසෙල්ස් රාජ්‍යයේ මිනිස්සු හොඳට ශක්ති සම්පන්නයි, හොඳට උසට මහත්තට හිටපු මිනිස්සු. ලයිබීරියාවත් ඒ වගේ, පැපුවා නිව්ගිනියාවත් ඒ වගේ, හයිටි රාජ්‍යත් ඒ වගේ, හරි හොඳ දියුණු රාජ්‍ය, ස්වාධීනව තිබිච්ච රාජ්‍ය. හැබැයි අර විදිහේ ජංගම දුරකථනවලට අන්තර්ජාලයට හුරු කරවල ඒ ජනතාව අන්දමන්ද කරවනු ලැබූ ජනතාවක් බවට පත් කරලා, ඒ ජනතාව නිකම්ම නිකං පුහු හිස් ජනතාවක් බවට පත් කරලා, රටේ තිබිච්ච ධනය ක්‍රමානුකූලව උරා ගන්නා තැනකට පත් කළාට පස්සේ ඒ රටට ණය දෙනවා. ඒ රටට ණය දුන්නා. දැන් සීසෙල්ස් රාජ්‍යයේ මා දන්නා විදිහට අවුරුදු 45න් පස්සේ රස්සා කරන්න බෑ. රස්සා කරන්න තහනම්. ඒ මිනිසුන්ට ඩෝල් එකක් දෙනවා. මාසික වාරිකයක් දෙනවා. ඒ මාසික වාරිකෙන් කොයි වෙලාවෙ ජීවත් වෙන්න පුළුවන්. ඒ මිනිසුන්ට තියෙන්නේ කණ්ඩ බොණ්ඩ ගාක් ලාභයි. ඒ රටේ අරක්කු බියර් ඉතාම ලාභයි. එක කොටිම කියනවනම් රුපියල් 100කට වගේ අරක්කු ගන්න පුළුවන්. එතකොට කොයි වෙලාවෙත් අතේ අරක්කු බෝතලේ, එහෙම නැත්නම් බියර් කෑන් එක, මේ ගෑනු ළමයි අතේ බියර් කෑන් එකක් රඳවාගෙන තවත් අතක අරක්කු බෝතලයක් තියාගත්ත ගෑනු ළමයි, ගෑනු කන් දෙකේ අර මොනවද මේ මොනවද ගහන්නේ ඉයර්ෆෝන්ස්, ඇඟ වයරින් කරලා වගේ ඉන්නේ තරුණේ. ආන් එහෙම තියාගෙන ඉතින් කනවා, බොනවා, නටනවා, ගයනවා. ආන් එහෙම ජීවිතයක් හුරු කරවනවා. ඒ හුරු කරවීම මත සමස්ත සමාජයේ ඒ තැනට පත් කළාට පස්සේ අර ජාතික ධනයේ පිළිබඳ පරිපාලන බලය අරකින් රටවල් වලට ගන්නවා. ඇයි? ණය දීලා තියෙන්නේ. සදාකාලික ණය ගෙවා ගන්න බැරි වෙන තැනට හිර කරලා ඉල්ලනවට වඩා ණයක් දීලා. මම මේ කියන්නේ සීසෙල්ස් ගැන. ඔබතුමාට හිතෙන්න පුළුවන් සමහරට ලංකාව ගැනද මේ කියන්නේ කියලා. එක රජයක් ණය අරන් ගෙවා ගන්න බැරි තත්ත්වයට වුණාට පස්සේ ඒ ණයගත්තේකට බැන බැන ඉන්න අලුත් රජයක් ඇවිදිලා ඊට වඩා ණය ගන්න. ඒකට බැන බැන ඉන්න තවත් එකක් ආය බලයට පත්ලා ආය ණය ගන්නවා. එහෙනම් ලෝකෙට, සමස්ත ලෝකෙට ණය වෙච්ච රටක් ගොඩ නැගෙනවා. ණයකාර රටක ඊගාව පැවැත්ම තියෙන්නේ ණය දුන්න කෙනාට ඕන හැටියට හැසිරුණාට පස්සේ. පරණ ගම්වල කතන්දර තියෙනවා මෙන්න මෙහෙම. එව්වා තමයි රටක් ගැන හිතනකොට තියෙන්නේ. අපි හිතමුකෝ ඔන්න ගෙයක් තියෙනවා. ඒ ගෙදර මිනිස්සයා, දරුවෝ සහ පොඩ්ඩක් ඇහැට කනට පේන්න ඉන්න නෝන මහත්තයා ඉන්නවා, ගැහණු කෙනා. දැන් මේ දිහා බලාගෙන ඉන්නවා ගමේ මුදලාලි බලාගෙන ඉඳලා අර මිනිස්සයාට වැඩට එන්න කියනවා. ඒ මිනිස්සයා, ඒ කියන්නේ ගෙදර ඉන්න ස්වාමි පුරුෂයා තමන්ගා වැඩට අරගෙන මොකක් හරි ක්‍රමයකින් හා උපක්‍රමයකින් මේ තනුත්ත බෙලහීන බවට පත් කරනවා. ආදායම් නැති කරන තැනට පත් කරගත්තට පස්සේ මොකද දන්නවද වෙන්නේ? ගිහිල්ලා හිමීට අර ගෑනු කෙනාට යෝජනාවක් කරනවා, මං තමුසට මේ ණය දෙන්නම්. තමුසට මං ණයක් දෙන්නම්, තමුසේ හදාගෙන ජීවත් වෙනවා. තමුසේ මට ටික ටික ගෙවනවා. ඊට පස්සේ ණය දෙනවා.
ඊට පස්සේ ණය ගවා ගන්න විදිහක් නැහැ මුදලාලි කියලා ටික දවසක් ගියාට පස්සේ කියනවා ණය ගවා ගන්න බැරි නම් මං පොලිය අඩු කරන්නම්. හිමීට චුට්ට චුට්ට ගෙවනවා. බොහොම සහනදායම ගුණ යහපත් මුදලාලි කෙනෙක් වගේ පෙනී ඉඳලා හැසිරෙනවා. ඊට පස්සේ ආයෙත්සරයක් ණය ගවා ගන්න බැරිත් යනවා. එහෙම නම් ඉතින් කරන්න තියෙන්නේ ක්‍රිස්තිනා මේ වගේ වැඩක් තමයි කියලා ඕන්න ඊගාවට එන්න ඕන වැඩේ කරනවා. මුළු සමස්ත පවුලම ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ දුවට එන්න කියපන් අපේ ගෙදර වැඩට කියලා. ඊට පස්සේ දුව වැඩකාරකමට අරගෙන දුව ඊට පස්සේ දුව ගොදුරක් බවට පත් කරගන්නවා. අපි දන්නේ ඉතිහාසයේ පුතාලත් එහෙම ගොදුරු කරගත්තද කියලා. මුළු සමස්ත පවුල් සම්ප්‍රදායෙම මුදලාලිගේ ගොදුරක් බවට පත් වෙනවා. මේක තමයි ලෝක රටවල් වලට සිද්ධ වෙන්නේ ගෝලීයකරණය තුළ. ඇත්ත වශයෙන්ම ගෝලීයකරණය කියලා මේ ග්ලෝබලයිසේෂන් කියන්නේ උන්ට වටිනාකම් තියෙන වචනයක්. මෙසක් ඒක හරියට අර මුදලාලිට සද්ගුණවත් කියනවා වගේ තමයි. සද්ගුණවත් මුදලාලි මේ දරුපවුල රැක්කනේ. සද්ගුණවත් මුදලාලි මේ දරුපවුල අහිංසක දරුපවුල රැක්කා. මේ අහිංසක දරුපවුල නඩත්තු කළේ මුදලාලි. අවසාන විග්‍රහයේදී මුදලාලිම වචනේ හදලා මුදලාලිම ගුණ වර්ණනා කරලා මේ අහිංසක දරුපවුල හදා වඩාගත්ත මුදලාලිට උපහාර උත්සවයක් පවත්වනවා. අපේ නිදහස සමරනවා වගේම තමයි. ආන් එහෙම අපිව හිර කරලා අපේ උරුමයන් කොල්ලකාගෙන අපිව ණයකාරයන් බවට පත් කරගෙන ණයකාර දේශය උගසට යනකොට අපිට දෙන්න සිද්ධ වෙන සකලවිධ ජාතික වටිනාකම් සියල්ලම දීලා ණයකාර රාජ්‍යයක් බවට පත් වෙනවා. අද වෙනකොට සීසෙල්ස් රාජ්‍යයට වෙලා තින්නේ. අවුරුදු 45 පස්සේ ජොබ් කරන්න ඕනේ ඩෝල් එකක් දෙනවා. හැබැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී කවරම ආකාරයේ යෝජනාවක් ගෙනවත් ඊට පක්ෂව අත උසන්න. ආන් එහෙම නඩත්තු කරගන්න ඕන හින්දා චූටි ගම්මානයක් රැක ගන්නවා වගේ තමන්ගේ උවමනා එපාකම් උදෙසා නඩත්තු කරන රටවල් හැටියට තමයි ඔය රටවල් තියාගෙන ඉන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ තමන්ගේ බලය සහ ඡන්ද ආරක්ෂා කර ගැනීම උදෙසා රෙගියුලර් ඡන්ද ටිකක් හදා ගැනීම උදෙසා ඒ රටවල් පෝෂත් කරන්නේ නැහැ. දෙයියනේ කියලා ජීවත් කරවමින් තියාගන්න. පෝෂත් වෙන්න ඉඩ අරින්නේ නැහැ. ජීවත් කරවමින් තියාගෙන ඉන්නවා. මුදලාලිලා කරන්නේත් එහෙම තමයි. තමන්ගේ කර්මාන්ත ශාලාවේ හරි මෝලේ වැඩ කරන මිනිස්සුන්ගේ සුබ සාධනෙ බලනවනේ. අනේ ඉතින් බඩු මල්ලක් ගිහින් දීලා වියලි ආහාර අරන් ගිහින් දීලා ඉතින් අනේ ඉතින් මේ මිනිස්සු දෝත් මුදුන් දීලා වැඳලා සාදු කියලා අරගෙන අනේ ඉතින් මේ සද්ගුණවත් මුදලාලි අපිට කොච්චරනම් සම්පතක්ද මෙහෙ මිනිස්සු අපිට දෙන්න ඕනද? අපි වගේ මිනිසුන්ට මේ වගේ දේවල් දෙන මිනිසුන්ට බුදුන් දැක නිවන් දකින්න ඕන, වැඩි වැඩිය ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරපුවා. ඉතින් මුදලාලිට වැඩි වැඩියෙන් ලැබෙනවා. සුරකම පේන්නේ. ඒතර අවසාන විග්‍රහයේදී නඩත්තු වෙලා තියෙන්නේ දුප්පත්කම. පෝසත් බවට පත් වෙනවා නෙමෙයි, දුප්පත්කම නඩත්තු වෙනවා.